සුවහසක් ශ්‍රාවක හුදී ජනපහන් සංවේගය උදෙසා බැතිබරව ඔබ වෙත පිදෙන කවි කැසට් මාලාවේ අංක 1 ඇය යසෝදරා නම් විය කවි කැසට් පටයයි මේ දේශකයාණන් වහන්සේ අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරවාසී කාව්‍යශ්‍රී පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමින් වහන්සේ සංසාරිත්වාච සංසාරේ කලිතං චේ මමන්තයි ආරෝචේමි මහාවීර අපරාධං කමස්මන්සුමි බවයෙන් බවය ආගමනට කොමාව තැබුවානිසි පාල හිමිවිනි මාව උනිනම් කොතැන හෝසස පාමාව දෙනු මැන සුවාමිනි මහට සමාව පින්වතුනි යසෝදරා තෙරණින් වහන්සේ රාහුල මාතාව එක්තරා අවස්ථාවකදී බුදු පියාණන් වහන්සේ අභියසදී එසේ ප්‍රකාශ කළා ඒ මහා මෙර පරයන ගුණ සමුදායකින් යුත් බුදු පියාණන් වහන්සේට පමණක් දෙවැනියෝ සාංසාරික ගමන තුල මහා පින්වත් මාතාවක් වූ රාහුල මාතාව පිළිබඳ කතිකාව සුවහසක් බොදුවන් උදෙසා කවියෙන් පහදන්නට පෙර තෙරුවන් සරණ යෑමයි බෞද්ධ අපේ පරම යුතුකම සහ පිළිවෙත වෙන්නට නොදී සෞ සතුනට අපාගත මගහැර අමා බිඳුවෙන් බව පිපාසිත නිවනට මග සැදු ලොවටම පපාමෙත මගේ හද මල තබමි සම්බුදු දෙපාමත අපදෝවිලි ගංගකි එය නැති තැන දීපයේ නැත දුක ළඟදී කිසිවිට අප අතෑරගී තැනදී වසවතුව
සදහම් නිමාලදී අද ලොව සතට ගුණ දහමෙන් දසුන් පත සසුන් කෙත නොබියව තබන්නෙමි මම මේ හසුන් පත කහවත නොමැතිදා සම්බුදු සසුන් නැත බුදුන් දහම් සඟුන් සරණ යමින් දඹදිව් තලය මත දැල්ලුන ඒ පහන් සිල පිළිබඳ තතු මෙසේ දිග හරින්නටයි පින්වතුනි මගේ සූදානම පත් ලෝව දාන සන්ද දම්බදීවු තලාවට සංසාරික පුරුදු පින් පල සුවඳ දිදි දෙව්දහනුවර මහා වෙසක් සඳ ඇති දිනයේ හිදී යහපත් කුමරියක රජගෙයි උපත ලදී සතුටෙන් ලද කඳුල ඉවතට නොදාය ඒලද සැපත මුළු රටටම බෙදාය මුළු ලොව මහත් හරසරයෙන් උදාය සිදුහත් නූපත සිදුවන්නේත් එදාය පින්වතුනි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ලුම්බිනි සල්ලුයනේදී සිදුවන දවසෙමයි දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජමාලිගාවේ යසෝදරා කුමරිය උපත ලබන්නේ මේ පින්වත් කුමාරිකාවගේ ලදරු විය ඉක්මිලා තරුණ වියට එළඹුණාට පස්සේ සුප්‍රබුද්ධ මහරජතුමා රාජසභාව කැඳවලා මෙන්න මේ විදිහට කියනවා යසින් ඉසුරින් පිරුණු මාදුව කුඩා අවදිය මත විරාම තබා ඇත අද තරුණ පතයට දෙපා අප හැම
ටත් හොරාම අපෙන් කළ යුතු යුතුකමක් වේ බොහෝ සතුටකි එය කරාම ඇගේ මංගල් ලය කරන්නට යවනු අන බෙර රට පුරාම අපේ වන්සෙට යසට ගැලපෙන දුන්න ආසීපත ඉඳින මානා දිවිය වෙත ජල කඳන් ආමුත් යන්න ඒ මත පෙරට පීනා මැවුණු සංගීතයක් අසලදී ගයන්නට නොපැකිලව වීනා මගේ දූ කුමරියට සරණෙට මහරණ සූරය රජ යන නොපමාව ක්‍රියාත්මක වුණා දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජතුමාගේ දූ කුමරිය සරණ පාවා ගන්නට ලැබෙන්නේ සියලු ශිල්පයන්ගෙන් අගතැන් වූ කුමාරයෙකුට පමණක් කියා තමයි එයින් කියවුනේ. ඒ රජ යන පරිදි කුමාරවරු විශාල පිරිසක් ඇය ලබා ගන්නට රජ උයනේදී ශිල්ප දැක්වුවා. ඒත් කිඹුල්වත් නුවර සුද්ධෝදන මහරජතුමාගේ පුත් සිදුහත් කුමාරයා ඒ සියල්ල පරාජය කරමින් ජය ලබා ගත්තේ රැස්ව සිටි පිරිස මවිතයෙන් මවිතයට පත් කරමින්. ශිල්ප සතර පෙන්නාදී ලබමින් ජය වින්දනේ මුළු රජ පෙළපත් හදවත් වල කිරණින් වැන්දුනේ. ඉතින් ප්‍රීති ගෝසා මත රැඳුණු සැමගේ අංගනේ යසෝදරා සහ සිදුහත් උනා සරණ බන්දනේ. සුද්ධෝදන සුප්‍රබුද්ද රජමාලිගවලදී දසුන් පතය සනසනවා අගේ වඩන සලුපිලේ. නැටුම් ගැයුම් වැයුම් සමග රටේ පිරිස නළු නිලි ඒ දඹදිව් තලය පුරා උප්නන් වයි සැනකෙලි. එයින් පසුව කිඹුල් වතට හමන අතරේ මද නල රජ පෙළපත ලබා ගනි විවාහයේ ප්‍රතිඵල. යසෝදරා දේවිය වෙත පෙරපින් ඵල අනකල පිනෙන් සපිරි කුමාරයෙකු පිලිසිඳ ගති කුස තුල. විවාහයෙන් කාලයකට පස්සේ පින්වතුනි යසෝදරා දේවිය උංචි කුමාරයෙකු මේ ලෝකයට බිහි කරනවා. ඒ කුමාරයා නමින් රාහුල පුංචි කුමාරයා රාජමාලිගාවට සඳක් වෙලා පායපු දවසේම රාත්‍රියේහිදී සිදුවන්නේ. යසෝදරා දේවිය සිහිනෙන්වත් බලාපොරොත්තු නොවුණු සිදුවීමක්.
புத்தா இப்ப துனுதாம தமன் சமக புத்தாவ தனி கரலா புதுபவ பதாகன தமங்கே சுவாமியா வனகதவு தவசே பட்டாங் அனந்தவு துக் வேதனா ஹதவத்திங் விந்தின மே அசோதரா தேவிய நித்தரம தூதயங்கெங் போதிசத்வயன் வஹன்சேகே தது விமசா பலனவா எஹிதீ அயட லபென தொரத்துரு லெசட பிங்வத்துனி தம சமியா நோமேத வாட்டின சாலு பாலதின்னே காவாத் பாமனையோ தம காத்தேயி தாரான்னே சுபாமனிம் ஏயே பிலி வேத்தாயி ராக்கின்னே பாட்டசாலு பாசேக்கட்டதா காவாத்தட்ட ஹரென்னே ஓகு ஏக்க தனபிம கொல ஆத்துயித்தியாத்தரே சாயனைய பாசேக்கட்டதா மீங் ஏயபிம வேத்திரே திகுகாலையாக் துல மவமி
Tanamin sat satiya kale guna hadehi daran dahamin pudannata ne pirivarata taman are bai Purayata dineka gaman Suddodana Maharajatumage aradhanayen Kimbulwat Puranuwarata wedama karana Budu Piyanan wahanse pinwathuni Piyanan pramukha nedayinta dharmaya desana kala Budu Piyanan wahanse wandana karannata siyaluma pirisa pæmini sitiyat pinwathuni I Yasodhara deviya nam ehi pæmini sitiye na e avasthave budurajanan wahanse aya pilibandawa maha karunawen Sariyut Mughalan Dega Sauvan Vahansela Samaga Ege Maligavata Vedama Karanava Eda Budupiyanan Vahanse Vadina Vitat Aya Kahavat Andasiti Yasodhara Deviya Unvahansege Depa Allagena Handa Velapennata Patan Gannava Lokaya Labana Atare duka dunna pasu unahama davasakama kima kima suwamini ma kala waradakima budu piyanan wahanse piyekuge පා අල්ලාගෙන හඬන දුවකසේ සිතාගෙන පින්වත් මහා කරුණාවෙන් ඇය හඬද්දී නිහඬව ඉඳලා ඊට පස්සේ ඇයව අස්වසනවා ඔබ හොඳ මාවකි බීරින්ද කීයේය ලොවම කියයි ලොව පා
වෙත නොයයි මුළු ලොව මුදන්නට මාසතු ගමන ගියයි බුදු බව පැතු ධර්මය දේශනා කරලා ඇගේ චිත්ත සන්තානය සනසන උන්වහන්සේ විහාරයට වැඩම කළා. පසුදින දසදහසක් මහසඟරුවන පිරිවරාගෙන කිඹුල්වත් නුවර පිඬුසිඟා වඩින බුදුපියාණන් වහන්සේ දකින යසෝදරා දේවිය සඳුළු තලයේ ඉඳගෙන රාහුල කුංචි කුමාරයාව කැඳවලා මෙන්න මෙහෙම කියනවා පින්වතුනි. පුත රාහුල වහයනු පෙන්වයි අර පියායනු වහගොසින් එතුමාගෙන් දායාදය ලබාගනු දායාදය ලබාගනු කෝවම්මේ මගේ පියා පෙන්වනු මැන අනේයා අසමින් රාහුල කුමරා මව පෙන්නු මගේ ගියා මව පෙන්නු මගේ ගියා අවසර ලද ඇසිල්ලේ ඇවිදින් සේවිදිල්ලේ බුදු සමිදුට මෙලෙස කියයි එල්ලි සුල ඇඟිල්ලේ එල්ලි සුල ඇඟිල්ලේ පියාණනි ඔබ ගැන අසා තිබෙනවා ගුණ ඔබගේ රාහුල පුතාට දායාද දෙනු මැන දායාද දෙනු මැන මග දිගේම එලෙස කියා දායාද කුමාරයා විහාරයට ඇවිද ගියා විහාරයට ඇවිද ගියා දායාදය යදින්නේ එය රිසිලෙස හැඳින්නේ මාලත මේ උතුම් දානය රාහුලටත් බෙදන්නේ රාහුලටත් බෙදන්නේ දායාද තිලින කරයි හිස කෙස් බිම පතිත කරයි උතුම් නිවන් මග දෙන්නට රාහුල පුතු
පැවිදි කරයි රාවුල පුතු පැවිදි කරයි රාහුල කුමාරයා පැවිදි කළ බව ලද පණිවිඩයෙන් යසෝදරා දේවියගේ පපුව පැලෙන්නට තරම් ශෝකාකූල වුණා. ඇය නැවතත් මාලිගාවේ හඬන්නට පටන් ගත්තා. ඒ මොහොතේ එතනට පැමිණි සුද්ධෝදන රජතුමාට ඇය මෙසේ කියමින් හඬනවා පින්වතුනි. හිතේ ඇතිව මහාගින්දර පුතේ ඔබගෙන් ඇරගියාය නෙතේ කඳුලැලි පාසෙක තැබුවේ පුතාමාළඟ ඇත කියාය අතේ හොවමින් ඔබ නැලෙව්වා මතක් වෙනවා ඒ නියාය පුතේරාහුල පියා ඇවිදින් මගෙන් ඔබ උදුරන් ගියා හඬන්නට නැත කඳුළු දෙනෙතේ දෙනෙත මූනත මත හිඳේවි කොතෙක් ඇති හදවතේ සවි බල එකින් එක තරගෙට බිඳේවි දිවිය රැකදුන් පුතුගේ සෙනෙහස අදින් පසුමා හට නොදේවි කොහොම මේ දුක කෝල ගන්නද පපුව පැලිලා මිය ඇදේවි යසෝදරා දේවි හඬා වැළපෙද්දී සුද්ධෝදන මහරජතුමා ඇයව අස්වසනවා පින්වතුනි සසර කතරේ ඔබත් සමගින් පැතිර ආමේ ගමනයෝද දූපුතුන් දානයට දෙදදි නොකල බව පැව බාද ඉදින් එවැනි මහාබිරිඳක් කරන්නේ ඇයි මෙලෙස නාද එදා වෙස්සන් තර බාවේදිත් මේ දුකම නම් ඉටුනාසේ කාගේ කාගෙත් තිබුහින මටත් නිවනට යන්ට දල්වා ගන්ට ඕනෑ නොවෙද පාන සාවෙන් මගේ පියානෙනි ඔබේ දියණිය ලෙසට
පේන මගේ රාහුල පුතාවෙත ගොස් මහාන වෙන්නට මටත් නොන. එහෙත් පින්වතුනි, ඇයට ඒ සඳහා අවසර නොලැබුණේ කවදා හෝ මෙහෙනි සස්න ආරම්භ විය යුත්තේ මහා ප්‍රජාපති ගෝතමියගෙන් නිසායි. කාලයාගේ ඇවෑමෙන් සුද්ධෝදන මහරජතුමාගේ රහත් වී පිරිනිවන් පෑමෙන් අනතුරුව මහා ප්‍රජාපති ගෝතමිය මහණ ප්‍රවෘජාව ලබා ගන්නවා. ඉන්පසුව යසෝදරා දේවිය ඇය සමග බුදු පියාණන් වහන්සේ වෙත ගොස් පැවිදි බව ලබා ගත්තා. එතැන් සිට ඇය රාහුල මාතා නමින් ප්‍රකට වෙනවා. පුරාපෝයක් දෙකක් මේලෙස පින්වතුනි කල් ගත උනිය. එහෙත් මේ තෙර නියන් සැදැහෙන් බවුන් වඩමින් පසු උනිය. කොතෙක් කල් ගත උනත් නැය පසු උනේ නිවැරදි සෙනසුනේය. පැතු අරහත් රහත් පදවිය දිනෙක ඇය හට තැන මෙවැනි දිනයක් යෙදෙනවා. වයස හැත්තෑ අටක් රාහුල මෑණියන් හට පිරෙනවා. එදා දින සාක්පුන්සන්ද ලොවේ කලු කර දිලෙනවා. පිරිනිවෙන්නට කාලයයි තිරණය මනසෙහි ඇදෙනවා. බුදු පියාණන් වහන්සේ තව වසර දෙකකින් පිරිනිවන් පානවා. එය දකින්නට මා නොසිටිය යුතුයි. ඇය එලෙස තීරණය කරද්දී අදහස පිරිනිවෙන නැගුණාට පාසෝ චේතින්තේ පෙමින් හැඬු බව මේ තැනදි කීව යුත්තේ. මේ මිහිතලය කම්පා වුන බව දුටු එක්තරා තෙරණියක් රාහුල මාතාවගෙන් මෙන්න මෙහෙම අහනවා. රාහුල මාතාවෙනි අද මහා පොළොව ගිගුරුවා වුණාද? මහා පොළොව ගිගුරුවා වුණාද? ඔව්වේ මා සාව නැතලාද?
ලෙස ඔබත් ආසාගෙන සිටියාද එය ඔබත් ආසාගෙන සිටියාද ඔබෙන් අසන්නේමි මේ පැනේ ඇයි එලෙස යම් දෙයක් සිදුනේ ඇයි එලෙස යම් දෙයක් සිදුනේ මා පිරිනිවෙනා තීරණේ ගත් නිසයි මහා පොළොව සෙලවුනේ ගත් නිසයි මහා පොළොව සෙලවුනේ සිතට ගන්ට එය ධාරණේ ඇයි එලෙස කරන්නට කාරණේ ඇයි එලෙස කරන්නට කාරණේ අදහස් නතුරවා එහි කැඳවලා හැම වෙයි මා ආයු වැළඳු කාලේ නිම එනිසා වැදෙන්නට පිරි සම සම්බුදු පාද වැඳ අවසර ගනිමි මම එදා වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයයි රාහුල මාතාව බුදු පියාණන් වහන්සේ වෙත යනවා ගොස් වැඳ පළමුවෙන්ම මම මාතෘකා කළ මෙන්න මේ ගාථා ධර්මය ඇය ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේදී සංසාරිත්වාච සංසාරේ කලිතංචේ මමන්තයින් ආරෝචේමි මහාවීර අපරාධං කමස්සුමේ ස්වාමීනි මහාවීරයන් වහන්සේ සසර සැරිසරණ කාලය නැවත සිහිපත් කරන්නෙමි ඒ කාලයෙහි මගෙන් යම් වරදක් සිදු වුණාද ඒ මගේ වරදට සමාවන සේක්වා බුදු පියාණන් වහන්සේ නිහඬවම සිටිද්දී මේ යසෝදරා තෙරණිය රාහුල මාතාව මෙසේ පිරිනිවන් පාන්නට අවසර යදිනවා පින්වතුනි ජාති ජාති ඉපිද ඉපිද පසු කරමින් ආබවය බුදු හිමියනි ඔබ නිසාය මට හිමිවන්නේ ජාවය බුදු දහමේ ඔබ පියාය මම ඔබේ කීකරු දුවය ඔබේ පිහිටෙනි මාලැබුවේ උත්තම නිවනේ සුවය පුරමින් පාරමි දහම් සසරේ අතර මහාගසක් උනිනම්මා ඔබ සිටියා අතුපතර නොදැනෙන ජාතියක වුවත් ඔබ යම් තම් හය හතර මේ බුදු පදවිය ගන්නට සහාය උනි මට නිතර දීපංකර බුදුන්
සුමේද සහ සුමිතාව ඇති කෙරුවා වීජාවන් වෙස්සන්තර බවය තෙක්ම සසරේලාද ඕජාවන් සිහිපත් කරමින් මෙලෙස කරමි දහම් පූජාවන් පින්වත් රා කුල මාතා වෙනි ඔබේ ගුණ දකින්නෙමි සසර පුරා ඔබ වරදක් කර ඇති බව නොදන්නෙමි එළොවටම දැනගන්නට අද හසමෙයි යොදන්නෙමි ඔබේ දිවිය දීමාරැක ගත් බව සිහි කරන්නෙමි රහත් ඵලය ලැබගත් තෙමි සසරෙන් ලද පාරිදීපින මට දුනි සැනසීමේ මග ඔබේ මුවින් දෙසුව බණ දැල්ලෝයෙමි සසර පුරා පින්ද පෙරුම් පහන නැන සම්බුදු හිමියනි පිරිනිව නැට අවසර මැන විදුන පිරිනිවන් පාන්නට ඒ යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් අවසරගෙන අහසට පැන නැගී පාමින් බුදුපියාණන් වහන්සේ වටා තුන්වරක් පැදුකුණුකොට වැඳ නමස්කාරගෙන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරමින් තමා අසපුව කරා සෙමින් සෙමින් පියවර මනිද්දී මේ අවසන් ගමන් යන උත්තමාවිය පසුපස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්ව පිරිස පසු ගමන් කරනවා පින්වතුනි දුක සහ වේදනා සසරෙහි පිසු පෙරා මේවැනි කෙනෙකු කවදා
දකිමුද ආයේ අගෙත් හිත දවයි පාපුවට ලද සක්පුර පසළොස්වක පෝය දවසේ රාහුල මාතාව ධානයෙන් ධානයට සමවැදී පිරිනිවන් පාවදාරනවා. බුදු පියාණන් වහන්සේ මේ ගුණබර මාතාවගේ දේහය දවන චිතකය අසල තුන්යම් මුළුල්ලෙහෙම රැඳී සිටිමින් ආදාහන පූජාවන් කළා. පසුව ලෝවැසියාගේ යහපත පිණිස නුවර ජනයාලවා යසෝදරාවන්ගේ ධාතුන් තැන්පත් කොට යසෝදරා මහා සෑයද තනවනවා. පින්වතුනි, මේ රාහුල මාතාව අපේ සමාජයට දුන් ආදර්ශ රාශිය අතරින් දයා ගුණ හදේ සරසුම සොයා ගිය දහම් නිරුතුව ගයා කියන්නට හැකේ ලයාදර ගුණේ මහත් භක්තියෙන් හැසුරුන දොහොත් මුදුන් දී ඇතිරුන රහත් මෙනියක ගුණ කඳ ඉහත් මත දැනේ ලොවේ සෑම මව් කෙනෙකුට සුවේ මෙහි ලබා ගැනුමට මුවේ මෙය තබාගත් ගත් නිවේ දුක්ගිනි පති අහම් බැතින් රැකගෙන ඇති දුකක් සැපත් විඳගෙන බැති පෙමින් සිටිය විට මතු නොවේ ඩාගිනි සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ සසර පුරාවට බුදු පියාණන් වහන්සේට බුදු බව ලබන්නට ආත්ම පූජාවෙන් මහෝපකාරී වූ යසෝදරාතරණින් වහන්සේ හෙවත් රාහුල මාතාවගේ කතිකාව මුළු මහත් කාන්තා පරපුරයටම ආදර්ශයක් වේවා. බිමකම අස්වැන්න ඇති නිල් කෙත් සමගති ඇතිව මිනිසුන් එක් සත් වේවා අමයුරු දහම් රසයෙන් මන් මත් වේවා මෙම හැම දෙනාහට නිවනම අත් වේවා. අවසන් වූයේ සුවහසක් ශ්‍රාවක හුදී ජන පහන් සංවේගය උදෙසා ඔබ වෙත සාදරයෙන් ඉදිරිපත් කළ සුමතුර කාලීන කවිබණ අංක 1 ඇය යසෝදරා නම්
කවි කැසට් පට දේශක ආනන් වහන්සේ පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරවාසී කාව්‍යශ්‍රී පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ පිටපත් රචනය විල්පිට ජයන්ත කිවිඳුන් බෙදා හැරීම සමාධි සදහම් මන්දිරය.